ශ්‍රී ලාංකිකයන්ට ලෝකය ජයගන්නට පාඩම් කියලා දෙන වැඩසටහන තමයි VIP with Kishu. ශ්‍රී ලාංකිකයන් ඉතාමත් අතලොස්සක් තමයි ලෝකය ජයගෙන තින්නේ ලෝක පූජිතයන් බවට පත් වෙලා තිබෙන්නේ. අපි මේ වැඩසටහන තුලින් ලෝක පූජිත චරිත ඔබ ඉදිරියට ගේනවා. මොවුන්ගේ කතාව තුලින් මේ අය වෙනස් ආකාරයෙන් ඒ දේවල් කළා. ඒ දේවල් ජයග්‍රහණය කරගත්තේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔබට උගන්වන්නට පාඩම් කියලා දෙන්නට ඔබට ඒ ඩිරෙක්ෂන් එක හදන්න මේ වැඩසටහන අපි කැප කළා තිබෙන්නේ රැඳෙන්න ඊළඟ පැය පුරා ඔබගේ ජීවිතය ජය ගැනීම ඔබගේ අරමුණ නම් ක්‍රීඩා ශාස්ත්‍රයේ ලෝකේ ජයගත් අය අතුරින් ඉහළම ස්ථානයක වැචමෙන චරිතයක් තමයි අද ඔබ ඉදිරියට අපි ගේන්නේ මේ චරිතය ඔබ හොඳින්ම හඳුනන චරිතයක් නමුත් ඔබ නොදන්නා කාරණා ඔහුගේ ජීවිත ගමනේදී ඔහු අත්විඳපු දේවල් සම්බන්ධයෙන් අපි කතා කරන්නට සැලසුම් කළා තිබෙනවා මොහු ඔබ හොඳින් දන්න චරිතයක් ODI එහෙම නැත්නම් එක් දින තරඟවල limited overs වල runs 13400කට එහා පැත්ත සහ wickets 325ක් ගත්ත ක්‍රීඩකෙක් මේක ලෝක වාර්තාවක් තවමත් නොබිදී පවතිනවා 1996 ලෝක කුසලානය ලංකාවට ගේන්නට ඒ පාර කපපු ඒ වෙනස ඇති කරපු චරිතය මොහු මේ වෙනකොටත් ඔබ ගෙස් කළ ඇති කවුද කියලා most valuable player කියන ඒ විශිෂ්ට හඳුනා ගැනීම ඔහුට තමයි ලැබුණේ ලෝකේ ක්‍රිකට් ක්‍රීඩාවේ රිද්මය වෙනස් කරපු චරිතය තමයි මොහු මම හිතන්නේ වැඩිපුර කිව යුතු නෑ අපි ඔහුගෙන්ම දැනගමු සමහරක් අනිකුත් දේවල් සනත් welcome to the show thank you Kishu සනත් ඔබ වෙන්න ශ්‍රී ලංකාවෙන් ගොඩාක් ට්‍රයි කරනවා කළා තිබෙනවා අනාගතෙත් ට්‍රයි කරයි මොකද සනත් ජයසූරිය කියලා කියන්නේ හැම කෙනාම බොහොම දේවත්වයෙන් බලන චරිතයක් මයි ගුඩ්නස් එන සනත් ජයසූරිය වෙන්න පුළුවන් නම් ජීවිතය ෆන් කියලා තරුණයන්ට කියන්න පුළුවන් මේ ජීවිතය ඇත්තටම ෆන් එක ගන්නවද කොහොමද ජීවිතය විඳින්නේ මේ තරම් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට නම රඳවාගෙන ඉන්න මුළු ලංකාවම ලෝකේ ගරු කරන චරිතයක් හැටියට සනත්. අතරම නමද සන්තෝෂයි මේ කිෂු මේ වගේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආපු එකට මට ඉන්වයිට් කරා. ඉතින් මම ගොඩක් සන්තෝෂෙන් ආවේ. මම මේ ප්‍රෝග්‍රෑම් එක බල්ලා තියෙනවා. ඉතින් ගොඩක් ඉන්ට්‍රස්ට් එකක් අරන් බලන්න. ඉතින් ගොඩක් හොඳයි. ඉතින් මම ඇත්තටම ක්‍රීඩකයෙක් හැටියට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳලා ඒ ක්‍රීඩාවත් එක්ක අවුරුදු 20ක් මම ජාත්‍යන්තර ක්‍රිකට් වල හිටියා ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කෙරුවා ලංකාව වෙනුවෙන් ඉස්සෙල්ලම අපි රට කියන එක ගැන තමයි මම හැමතිස්සෙම බලන්නේ ඒ වගේමයි අපේ අනිත් ක්‍රීඩකයොත් ඒ ක්‍රීඩා කරපු වෙලාවේ අපි හැමතිස්සෙම මේ රට ඉස්සරහට තියලා තමයි ක්‍රීඩා කරන්නේ ඉතින් ඒ ආපු කාලේ ආපස්සට හැරලා බැලුවොත් එහෙම මේ හරිම දුෂ්කර ගමනක් හරිම දුෂ්කරයි ඉතින් හිතන්න පුළුවන් අපට මේ හැම දෙයක්ම ලැබිලා තියෙනවා මේ හැම දෙයක් කිසිම අඩුපාඩුවක් නැහැ ජීවිතේ මේ හැම දෙයක්ම ලබා ගන්න ඒ අපි ඒ කාලේ හිටපු ක්‍රීඩකයොත් මේ පහුගිය කාලයක් වෙනකම්ම ඒ කියන්නේ 1980 අවසාන වර්ෂය වගේත් 90 දශකයේ මුල් කාලේ වගේත් මම හිතන්නේ ඒ වෙනකම්ම ක්‍රීඩකයෝ විඳපු දුක් වලින් තමයි මෙතෙන්ට ආවේ අපි විඳපු දුක් ගැන ඒ අභියෝගයන් ගැන චැලෙන්ජස් ගැන අපි වෙනම ඉස්සරහට කතා කරමු දැන් මේ සෙග්මන්ට් එකේ යටතේ දැන් මේ දුෂ්කර ගමනක් ඇවිල්ලා විශිෂ්ටයක් බවට පත් වෙලා
ඔබ ජීවත් වෙන ජීවත් කරන ජීවිතයක් තියෙනවානේ දැනට. ඔව් දැනට. දැන් කොහොමද ලයිෆ් එක ගෙනියන්නේ කියන එක ගැන කතා කරුවොත් ඒක ඇත්තටම ගොඩක් මම හැමතිස්සෙම බලන්නේ හරි සිම්පල් විදියට තමයි. මොකද දැන් ජීවිතේ අපි ගත කරන්න ඕන විදියක් තියෙනවා. අපේ ලංකාවේ සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියත් එක්ක මම හරි සිම්පල් විදියට ජීවිතේ ගත කරන්න තමයි මම හැමතිස්සෙම හිතන්නේ. ඒ විදියට තමයි අපේ මොනතරම් දේවල් තිබුණත් නැතත් අපි සාමාන්‍ය මිනිස් හැටියට ජීවත් වෙනවා නම් මම හිතනවා මේ රටේ ජීවත් වීම හරිම ලොකුම තෘප්තිය හැටියට. ඉතින් ඒ ඒ සිම්පල් ජීවිතය ඇතුලේ අපි උදේ පාන්දර නැගිට්ටාම දවස ගත කරන්නේ කොහොමද සහ Taman තෘප්තිමත් වෙන දේවල් මොනවාද ඒවට කොහොමද කාලය හොයාගන්නේ මොන විදිහටද යොමු වෙන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරොත් ඒ ගැන මම ඇත්තටම ගොඩක් තෘප්තිමත් වෙන්නේ මගේ ජීවිතේ මගේ තියෙන ව්‍යාපාර පොඩි ලොකුලු ව්‍යාපාර නෙවෙයි සාමාන්‍යයෙන් මම කරගෙන යන දේවල් තියෙන මගේ ව්‍යාපාර දෙකක් තුනක්. ඉතින් ඒ ඒ වලට මගේ කාලය වෙන් කරන්න ඕනේ. ඒකම මම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා කරපු හින්දා මගේ ශාරීරික ව්‍යායාම් පැත්ත මම කවදාවත් අමතක කරන්නේ නැහැ. දිනපතාම කරනවා අනිවාර්යයෙන්ම. මොනවද කරන්නේ? මම හිතන්නේ අර අර සනත් ජයසුරිය වගේ ෆිට්නස් තියාගෙන ඉන්න පුළුවන් කියලා මේක බලන ගොඩක් තරුණයෝ හිතනවා ඇති. මොනවද කරන්නේ ෆිට්නස් තියාගෙන? මම හිතන්නේ මම හැම දෙයක්ම කරනවා. ඒ කියන්නේ කාඩියෝ නම් කාඩියෝ කරනවා, වේට්ස් ටිකක් කරනවා. ඒ කියන්නේ මම ඒ යම් කිසි කාලයක් තිස්සේ කරගෙන ආපු එක මම ඒක දිගටම පවත්වාගෙන යනවා. ඒකම ඉතින් මම ගොඩක් ආසයි. පහුගිය කාලේ මගේ පාසලත් එක්ක කිට්ටු වෙලා ඒ වැඩ කටයුතු ටිකක් කරා පාසලට. මොකද මට කාලයක්ම කරන්න බැරි වෙලා හිටියා. දැන් පාසල වෙනුවෙන් වැඩිපුර කාල සීමාවක් පොඩි කාලයක් මම ඒකත් අයින් කරලා තියෙනවා. මොකද මම ඇත්තටම ආසාවක් තියෙනවා මේ කිෂු මේ අපි සාන්ත් සර්විසස් විදුහල එක බිග් මැච් එකක්වත් දිනලා නැහැ අපි දැකපු කාලෙක. දිනලා නැහැ. නෑ අපි ඔබේ කාලෙන් පස්සේ සන්සේවේෂස් සෙන්තෝමසස් බීට් කළා නෑ. නෑ එක්දම් 71 එකේ තමයි අපි අවසාන වතාවට බිග් මැච් එකක් දිනලා තියෙන්නේ. ඉතින් මට හරි උමනාවක් තියෙනවා, ආසාවක් තියෙනවා. අපිත් මේ පාසලේ හිටපු අය වෙනුවෙන් හින්දා මේ මගේ ආදර්ශය තමයි රුචිර පල්ලියගුරු. මේ වගේ ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා පහුගිය තවත් ප්‍රසිද්ධ නම් ක්‍රිකට් ක්‍රීඩාව තුළ. දැන් රෙෆ්‍රී කෙනෙක් රුචිර පල්ලියගුරු, අම්පයර් කෙනෙක්. ඉතින් ඒ වගේ ඉතින් ඒකටත් පොඩි සහයෝගයක් දෙනවා මගේ ඉන්නේ පාසලේ හිටපු අනිත් ආදර්ශිෂ්‍යනුත්, අපේ දැනට ඉන්න පාසලේ ඉන්න අයත් එකතු කරගෙන අපි ලොකු ආසාවක් තියෙනවා. ඒක ඉතින් මම මේ මේක මම හිතනවා මම මොකද්ද ටාගට් එක මොන මොන අවුරුද්දේද සෙන් තෝමස් බීට් කරන්න ඉඳාගෙන ඉන්නේ? පහුගිය අවුරුදු දෙකම පුදුම විදිහේ අපි වෙහෙසුණායේ වැඩේට. ඉතින් ඒක අපට ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා වාසනාවට වගේ. දවස් දෙකයි මැච් එක ගහන්නෙත් ඩිසිෂන් එක. නෑ දවස් තුනක් දැන් ගහනවා. අපි දවස් තුන අපි දැන් අවුරුදු 100කට වැඩි අපේ බිග් මැච් එක. ඔව් නමුත් කලින් දවස් දෙකයි. නෑ 100 ගැහුවට පස්සේ ඉඳන් හැමදාම දවස් තුනක්. ඕකේ. දැන් 117කටත් 18කටත් වැඩි. ඒ ඩිසිෂන් ඕකේ ඩිසිෂන් එක ගිහලා තියෙන සෙන් තෝමස් සමය දිනලා තියෙනවා. සෙන් සර්විසස් දිනලා තින්නේ 171. ඉතින් ඒ ඒ ඒ පැත්තත් ටිකක් බලනවා. ඉතින් ළමයින්ගේ වැඩ කටයුතු තියෙනවා, ඉස්කෝලේ වැඩ කටයුතු බලන්න තියෙනවා. ඉතින් ඒ ඒ දේවලුත් බලලා ඉතින් දවස ගොඩක් සරලව වැඩි අර unnecessary pressure කියන එක දාගන්න කැමති නෑ. ධර්මයේ පැත්තර නැඹුරු නැද්ද? සනජයසුරිය බෞද්ධයේ කැරියරේ ධර්මයේ පැත්තර මම ගොඩාක් නැඹුරුයි. විශේෂයෙන් කියන්න ඕනේ මම ඒ දර්ශනය හොඳට පිළිපදින කෙනෙක්. ඉතින් ඒ දර්ශනයත් එක්ක මම ගමනක් තමයි යන්නේ. පන්සල් යනවද? මම පන්සල් ගොඩක් වෙලා ඉඳ තියෙන හැම වෙලේකම මම පන්සල් යනවා. සමහරක් වෙලාට සතිය දවස් 7ම යන වෙලාවත් තියෙනවා. ඒ ලෞකික දේවල් සම්බන්ධයෙන් අපි දන්නවා, ඔබ පාවිච්චි කරන වාහන, ඔබ ඉන්න ගෙවල් සුපිරි දේවල්. ඉතින් මේවා තිබෙනවා. නමුත් මේවයි වින්දනයක් ලැබෙන්නේ නැද්ද ඔබට? ඒවා ලැබෙන දේවල් තියෙනවා. අපි ජීවිතේ හම්බ කරනවා. අපි ඒවත් එක්ක සන්තෝෂ වෙන්න ඕනේ. හැබැයි අර අපේ අර බෞද්ධ දර්ශනේ තියෙන වගේ මේ හැම දෙයක්ම తాවකාලිකයිනේ. අපි ටික කාලයක් මේවා විඳිනෝ, ඊට පස්සේ වාහනයක් වුණත් කාලයක් තියන් ඉන්නෝ, අයිසරය තව අලුත් වෙනකොට හිතනවා ඒකට යන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි තණ්හාව කියන එක. මම හිතන්නේ අපේ මිනිස්සුන්ට අපිට තියෙන දෙයක්. ඉතින් තියෙන එක්කනට කොහොම හරි ගන්නව, නැති මිනිස්සු කොයිතරම් ඉන්නවද? ඉතින් ඒ ආසාවල් තියෙනවා. හැබැයි ඉතින් ඒ පුළුවන් තරම් ඒවා සමනය කරලා සරල විදියට වින්දනය කරමින් ජීවිතය ගෙනියනවා.
ඔබ කවදාකවත් හිතුවද සනත් ජයසූරිය ධර්මයේ සම්බන්ධයෙන් මෙතරම් කැපවීමක් තිබෙන පුජ්‍යලෙක් කියලා ඔබ දැනගෙන හිටියාද? මොහු සරල ජීවිතයක් ගත කරන්න කියන එක කිව්වා. ඒ සරල ජීවිතය තුළ තමයි අවසාන වින්දනේ තිබෙන්නේ කියන එකත් මොහු කියනවා. මම හිතන්නේ මෙතෙක් සනත් ජයසූරිය නොකියපු කතා මේ වැඩසටහන තුලින් ඔබට දැනගැනීමේ හැකියාව තිබෙනවා. රැඳෙන්න මේ විරාමයෙන් පසුවත්. සනත් ජයසූරිය කියන පුජ්‍යලයා ඉපදිලා ඉන්නේ මේ ලෝකෙට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම කියලා කොහොමද හඳුනාගත්තේ? ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් තව කවුරු හරි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරපු දෙයක්ද? කොහොමද මේ සියලු දේවල් සිද්ධ වුනේ? කොහොමද මේ ඔපචුනිටි එක රෙකග්නයිස් කරේ? ඒක මගේ රෙකග්නයිස් කරේ පාසලේදී. සාන්ත ජයසූරිය විදුහලේ හිටපු විදුහල්පතිතුමා, විශේෂ ගලපත්ති විදුහල්පතිතුමා. මම හිතනවා මොකද පුහුණුවීම් කටයුතු තියෙනවා ගොඩක් අන්ඩර් 11 අන්ඩර් 13 ඒ වගේ තියෙන වෙලාවක මම සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් එකට කොලෙජ් එකේ ග්‍රවුන්ඩ් එකට යන්නේ සොෆ්ට් බෝල් ගහන්න. මම යන්නේ මොතන මේ ප්‍රැක්ටිසස් වලට. ඉතින් මම ගිහිල්ලා එතන සොෆ්ට් බෝල් ගහනකොට ප්‍රින්සිපල්ගේ ඉන්ට්‍රස්ට් එක වැඩි. එයා ස්කූල් ටයිම් එකෙන් පස්සේ කොහොමද ග්‍රවුන්ඩට ඇවිල්ලා බලනවා මේ ප්‍රැක්ටිස් සෙෂන්ස් කොහොමද යන්නේ කියන එක. ඒ කාලේ ප්‍රින්සිපල්ලා බයිසිකලින් නුත් ගියානේ. බයිසිකලින් තමයි ගලපත්තිස යන්නේ. යනකොට යන්නේ ඔය ග්‍රවුන්ඩ් එක ළඟ. ග්‍රවුන්ඩ් එක ළඟින්. මම හිතන්නේ කිෂුවත් අපේ ආදි ශිෂ්‍යෙක් වෙන්න දෙන පොඩි කාලයක් හරි. සමහරවල් ලංකාව පළවෙනි වතාවට නේද මේ දැනගන්නේ. අපේ පාසලට ගියා කියන එක තමයි අපි හැමෝම දන්නේ. ඉතින් ඒකත් අපිට ගොඩ ලොකු සන්තෝෂයක්. අනිවාර්යයෙන්. ගලපති විදුහල්පතිතුමා එනවා පුහුණුවීම් කටයුතු බලන්න. ඉතින් ඔතන අපේ පාසල හිටපු ආදි ශිෂ්‍යය තමයි පුහුණුවීම් කටයුතු කරන්නේ. එයාට මම සොෆ්ට් බෝල් ගහනවා දැකලා මෙයා මේ විදුහල්පතිතුමා කතා කරලා කිව්වා මේ අපේ පුහුණුකරු ලෑනලයට මේ මෙතන තව එක්කෙනෙක් ඉන්නවා මෙයාව අරගෙන පොඩ්ඩක් බලන්න බැරිද කියලා. ඉතින් මගේ අම්මා මේකට කැමති නැහැ. ක්‍රිකට් ගහනවට කැමති නැහැ. කැමති නැහැ. එයා බලන්නේ කොහොම හරි කරලා මේ විභාගේ පාස් කරගෙන ඕ ලෙවල් ටිකක් හරි කොහොම හරි පාස් වෙලා සාමාන්‍ය ඔව් සාමාන්‍යයෙන් මේ මේ මෙදෙමෝපිය හිතන්නේ එහෙමනේ අදටත් එහෙමයි. ඔව් ඉතින් ඊට පස්සේ ඉතින් මම පොඩ්ඩක් ඔතන සෙල්ලම් කරලා මාව එතෙන්ට අරගෙන පොඩ්ඩක් පුහුණුවීම් කරු ටිකක් කරා. ඉතින් මට අඩු ගානේ ටෙනිස් ෂූස් දෙකක්වත් තිබුණේ නැහැ. මම සරපු දෙයක් දාගෙන ගියේ. ඒ සරේ පුහුණුවීම් කරු කරාම ඒ පුහුණුකරු කිව්වා මේ මෙතන ඉන්න අනිත් අයට වැඩිය මෙයා ටිකක් හොඳයි කියලා. මම ඒක කොහෙද කියලා. ඒක බැටින් වලට හොඳයිද නැත්නම් බෝලින් වලට හොඳයිද දෙකටමද? බැටින් කරේ. බැටින් වලට. හොඳයි කියලා. ඉතින් මම ඇහුවා මේ ගෙවල් කොහෙද කියලා. ගෙවල් කොහෙද කියලා මම කිව්වා කොටුවේ කොට කියලා. මොන පොඩක් S2 උඩ ගියා. ළඟ නිසා ළඟයි පොඩක් ඒ වටපිටාව පොඩක් හොඳ මදිනේ. ඔව්. ඒ කියන්නේ මාකට් එක ළඟ. ඒ හේතුව මත. ඒ එන්වයරන්මන්ට් එක මත කොටුවේ කොට වෙනම කල්චර් එකක් වෙනම කල්චර් එකක් සංස්කෘතියක් වෙනම කල්චර් එකක් තියෙනවා. පොඩක් S2 උඩ ගිහලා ඒක කාගේ කවුද කියලා ඒ වගේ අහලා ඒ සැරේ ඉතින් ටික වෙලාකට පස්සේ මං කිව්වා මේ පාරේ තමයි ඉන්නේ කියලා. පාසල එහා පැත්තේම පාරේ. ඒ සැරේ මට කිව්වා මේ මවට කතා කරන්න ඕන කියලා. ඒ සැරේ අම්මත් ඒ කතා කරා. මෙයා එවන්න පුළුවන්ද? අම්ම කිව්වා මට නම් එවන්න බැරි කමක් නැහැ. එවන්න පුළුවන්. මට මේ දේවල් කරන්න බෑ කියලා මේ ක්‍රිකට් බඩු බාහිර ආදී අරන් දෙන වැඩ. අම්මට වත්කමක් තිබුණ නැහැ මේ දේවල් කරන්න. අපිට ඒක කරන්න බෑ කියලා. එතකොට විදුහල්පතිතුමා කිව්වා නෑ ඒක අපි ස්කෝලින් පුළුවන් තරම් කරන්නම් මෙයා එවන්න කියලා පුළුවන්. ඉතින් එහෙම තමයි මම ඉස්සෙල්ලම මේ ක්‍රීඩාවට යොමු වුණේ. ක්‍රීඩාවට යොමු වුණේ. ඔව්. ඒ අර කෙනෙක් දැක්කා ඔබ සොෆ්ට් බෝල් ගහනවා. ඔව්. හිතෙන්නේ නැති මොහු තුල සංගවිච්ච ලොකු දක්ෂතාවයක් තිබෙනවා කියලා. එතනින් එහාට දැන් මේ සනත් ජයසූරිය විදියට පරිවර්තනය වෙන ගමන තුල මොනවාද කඩයිම්? මොන මොන අවස්ථාවලදීද මේ සනත් ජයසූරිය එළියට එන්නේ? වැඩිපුරම එළියට එන්නේ මම දැන් සාන්ත සේවසිදුවලේ වයස 11න් 15, 13න් 15, 15න් 15, 17න් 15, 19 ඒ වගේ ලෙවල්ස් වලට නේ ක්‍රිකට් තියෙන්නේ අපේ ලංකාවේ. මේ හැම එකකම නායකත්වයේ දරුවා. නායකත්වයක් දරුවා. පළවෙනි කණ්ඩායමෙන් ඔබ නායකත්වයක්. මම හිතන්නේ එකම එක්කෙනා වෙන්නේ නැති අපේ කොලෙජ් එකේ එහෙම කරපු අන්ඩර් 11, අන්ඩර් 13 under 15 under 17 under 9 මයිතර සර්වේෂස් එකේ විතරක් නෙමෙයි අනිත් පාසල් වලත් under 11 ඉඳන් under 19 වෙනකන් සීනියර් ටීම් එක වෙනකන් කැප්ටන් වෙච්ච අය ඉන්න පුළුවන් නමුත් බොහොම අඩු වෙනවා බොහොම අඩුයි අඩුවේ යුතුයමයි
ඉතිං ඒ අන්න 19 එකට එනකොට මට මම හොඳ තැනක හිටියා මේ ක්‍රිකට් එකේ. ඉඳලා මම ස්කූල් ක්‍රිකට් වල මම ලකුණු 1000ක් ලබා ගත්තා. කඩලු 100ක් ලබා ගත්තා. ඉතින් ඒකම ෆස්ට් ටයිම් ඕගනයිස් කළ තිබුණ අන්න 19 යූත් වර්ල්ඩ් කප් එකේ කාලේ. ඉතින් ඒකට ට්‍රයල් මැචස් වලට කෝල් කරා. හැම ස්කූල් එකටම ක්‍රිකට් ගහ. ඉතින් මම රුචිර අපි කට්ටියක් අපේ කොලෙජ් එකෙන් අපි 3-4 දෙනෙක් රුචිර බෝලනේ. ඔව් බෝලනේ. ඉතින් කොහොම හරි ට්‍රයල් ගේම්ස් වලදී තිබිච්ච ෆස්ට් ට්‍රයල් එකේ මම 50ක් ලැබුවා. මේව කරා. ඊට පස්සේ මට ගියා තොරේදී අනුරුද්ධ එන්නකෝන් තමයි හිටියේ මැනේජර් හැටියට අනුරුද්ධ පොළොන්නරුවිට. ඊට පස්සේ මට ට්‍රයල් මැචස් දෙකක් විතර දීලා ඇහුවා මේ පුළු මේ කොහේ ඉඳලාද මේ මං ආවේ ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ මුලින් මං කොහෙදවත් කියලා. මොකද්ද බැට් කරපු පොසිෂන් එක? ඕපන් කිරුවේ නැහැ නේ ඒක? නම්බර් 3 3 හරි 4 හරි තමයි. ඊට පස්සේ ලාස්ට් ට්‍රයල් ගේම් එකේ මම ඇහුවා ඕපන් කරන්න පුළුවන්ද කියලා. මට පුළුවන් කියලා. ඒකෙත් මම 50ක් තර 60ක් හරි. ඒ කාලේ ඉඳන්ම හાર્ඩ් හිටර් කෙනෙක්ද? අර ඇටැකින් ක්‍රිකට්. ඇටැකින් ක්‍රිකට් ඩබ්ලිව් කියලා. ක්‍රිකට් වල විතරයි ආ. ඔව් දේශපාලනෙත් සාමාන්‍ය ජීවිතේ හරි සොෆ්ට් රයිට් අපි දේශපාලනෙත් හිටේ කියලා දන්නවා ඒක ගැන කතා නොකර ඉන්නේ ක්‍රිකට් වල විතරයි ඇටැකින් බයි ඒක තමයි මගේ ස්ටයිල් එක ඉතින් ඒ ස්ටයිල් එකේදී මේක අඳුර දෙන්න කොනොත් පොරොන් වෙටසේ ගොඩක් සන්තෝෂ වෙලා මගෙන් ඇහුවා කොළඹ නවතින්න එහෙම තැනක් තියෙනවද ආවොත් එන්න එතන තමයි මගේ ටර්නින් පොයින්ට් එක ඊට පස්සේ මම අන්තිම 25 දෙනාට තේරුණා මේ යූත් වර්ල්ඩ් කප් එකට 25 දෙනාගෙන් 14ක් තේරුවා ඒ 14ටත් තේරුණා ඔන්න උතනින් තමයි ඔය ටර්නින් පොයින්ට් එක පටන් ගත්තේ ඒ ට්‍රයල්ස් වලදී හොඳට කෙරුවා ඒකෙන් ටැලන්ට් එක අඳුනාගත්තා එතනින් ඒ ටුව එක ගියා ඔව් මහු කොහොමද ක්‍රිකට් වලට එළඹුණේ ක්‍රිකට් වල මූලිකව තිබිච්ච අභියෝගයන් මොනවද ඉන් පසුව කොහොමද මේ ගමන ආවේ ශ්‍රී ලංකා ටීම් එකට ට්‍රයල්ස් වලට කොහොමද තේරුණේ මම හිතන්නේ ඉස්සරහට තමයි වඩා හොඳ හොඳ දේවල් තිබෙන්නේ අභියෝගයන් වලට කොහොමද මුහුණ දුන්නේ එතනින් එහාට කොහොමද මේ විශිෂ්ටයක් වෙන ගමනේදී තමන් ක්‍රියාත්මක වුණේ කියන එක සම්බන්ධයෙන් රැඳෙන්න මේ ඊළඟ සෙග්මන්ට් එකේදී සහ ඊට පසුව තියෙන සෙග්මන්ට් වලදී ඔබට මොහුගේ විශිෂ්ටත්වය මොකක්ද කොහොමද ඒ විශිෂ්ටත්වය කරා යොමු වුණේ ලං වුණේ ඒ වෙනුවෙන් මොකක්ද කෙරුවේ කියන එක ඔබට හඳුනා ගැනීම හැකියාව ලැබේ. සනත් ඔබ කිව්වා ක්‍රිකට් ගහන්න පටන් ගන්නකොට තිබිච්ච ආර්ථික අභියෝගයන් ගැන. නමුත් ඒ විතරක් නෙමෙයි ක්‍රීඩාව තුලත් වෙන ක්ෂේත්‍රවල වගේම නිකුත් තියෙනවා කෙනෙහිලිකම්, කකුලෙන් ඇදීම් සහ නොයෙකුත් ඉදී අභියෝගයන්. මම දන්නවා ඔබටත් එවැනි අභියෝගයන් තිබුණා කියන එක මේ අපේ නරඹන්නන්ගේ මේ ප්‍රේක්ෂකයන්ගේ දැනගැනීම පිණිස ඔබගෙන් ඉගෙන ගන්න බලාගෙන ඉන්න අය වෙනුවෙන් අපි කතා කරියොත් ඔබට තිබිච්ච අභියෝගයන් මොනවද? ඒකට ඒ අභියෝගයන් වලට මොන ආකාරයෙන්ද මුහුණ දුන්නේ? එතෙන්දී කොහොමද මානසිකත්වය රඳවා ගත්තේ? කොහොමද චැලෙන්ජ් එකට ෆේස් කරුවේ කියලා කතා කරමු. මම අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක ගිහිල්ලා ආවට පස්සේ නම් මේ චැලෙන්ජ් එක තිබ්බ මට. මොකද මම දැනගත්තා මම කොහොමද දැන් මෙතෙන්ට ආව නම් මෙතෙන් ඉඳලා කොහොමද මේක මේන්ටේන් කරන්නේ? මේන්ටේන් කරගන්න එතනින් එහාට යන්නේ කියන්නේ. එහාට යන්නේ කියලා. ඊට පස්සේ මට තිබිච්ච එකම අභියෝගය තමයි ශ්‍රී ලංකා ටීම් එකට එන එක. ශ්‍රී ලංකා ටීම් එකට එන්න මම ගොඩාක් මහන්සි වුණා. මම කොළඹ ඇවිල්ලා ඊට පස්සේ අන්ඩර් 19 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ CCC ක්‍රීඩා සමාජයෙන් නියෝජනය කළා. පළවෙනිටම තිබිච්ච ශ්‍රී ලංකා ටුවර් ගත්ත මොන පකිස්තාන් වලට. මෙන්න මෙතන තමයි මගේ ටර්නින් පොයින්ට් එක පටන් ගත්තේ ශ්‍රී ලංකා ටීම් එකට එන්න. රයිට්. මේ ටුවර් එක හරිම ඉම්පෝර්ටන්ට් ටුවර් එකක්. මේ ටුවර් එක තිබුණා අන්ඔෆිෂියල් ටෙස්ට් මැචස් මේ මොන අවුරුද්දේද මේ 1989-90 මැද්දේ ඒ වගේ රයිට් මේ ටුවර් එක මාව කොහොම හරි ස්ටෑන්ඩ් බයි ප්ලේයර් හැටියට මාව සිලෙක්ට් වුණා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටීම් එකක් ප්ලේයර්ස්ලා 15 දිනක් ගෙනියනවා නම් ඔව් ශ්‍රී ලංකා ක්‍රිකට් එක සිලෙක්ට් කරා 16 වෙනි ප්ලේයර් හැටියට මාව ක්‍රිකට් බෝඩ් එකෙන් ගෙවලා ගෙනියනවා ඒක පකිස්තාන් බෝඩ් එකෙන් නෙවෙයි ඒ කට්ටිය බලාගත්තේ right අපි කොහ කාටරි ළමයෙකුට එක්ස්පෝෂර් එකක් දෙන්න ඕනේ දෙන්න ඕන නිසා මෙයාව ගෙනියනවා කියන්නේ මෙයාව ගෙනියනවා නේ
මාව ඔරිජිනල් ස්කොඩ් එකේ නැහැ. බැම 16 වෙනි මං හිතන්නේ මේ කවුරුත් දන්නේ නැහැ මේ කතාව. මේ වගේ දේවල් දැන් කෙරෙන්නේ නැහැ මං හිතන්නේ. මං හිතන්නේ දැන් කෙරෙන්නේ නැති කියලා. මේ 16 වෙනි ප්ලේයර් සමහරක් වෙලාවට අපි try කරන ඒ දේවල් කරන්න. ඔව්. 16 වෙනි ප්ලේයර් හැටියට මාව ගියා. ඒ කියන්නේ මං ඔරිජිනල් ස්කොඩ් එකකින් නැතුව. හැබැයි ටුවර් පාටි එකේ. ගිහිල්ලා ටුවර් එක ගියාම මම ප්‍රැක්ටිස් මැච් එකක ෆස්ට් 3 ඩේ ප්‍රැක්ටිස් මැච් එකේ මේකල මාව දැම්ම මං 100ක් ගැහුවා. කරච්චි වල. ඒතර වයස 20යි. 20යි. 100ක් ගැහුවම මට ඊළඟ දවසේ අන් ඔෆිෂල් ටෙස්ට් මැච් එකේ මම ඒගොල්ලන්ට මාව ගස්සන්න උනා. ඔව් 100ක් ගහපු නිසා එලියට දාන්න බෑ. බෑනේ. ඔව්. මම නම්බර් 4 බැට් කරන්න නම්බර් 4 හරි නම්බර් 5 වගේ. මම මැච් එකේදී 205 not out. ඕකේ. කවුද ඒ ටීම් එකේ හිටපු ප්ලේයර්ස්ලා ඒ අවුරුද්ද? මුල්හක්. නෑ මං කියන්නේ ශ්‍රී ලංකන් ටීම් එක. කැප්ටන් කරේ වගේ නේද ඇෂ්ලි. අපේ ලංකාවට ගහන ප්ලේයර්ලා මේ ඉන්න ටීම් එකේ ඔක්කොමල වගේ හිටියා ඒ වෙනකොට. චම්පක රාමනායක, මදුරු සිංහ මේ වගේ ඒ කාලේ හිටපු ප්ලේයර්ස්ලා ඔක්කොම ටුවර් එකේ. ඔක්කොම හිටියා. යන් ප්ලේයර් කෙනෙක් හිටිය ගියේ මං විතරයි. රයින්. මේ 200න් පස්සේ මට යම් කිසි අමුතු මේකක් දැනුණා එකට. ඊට පස්සේ ඊළඟ ටෙස්ට් මැච් එක තිබුණේ ලාහෝල. ඒකෙත් මං 200 නොට් අවුට්. මේ ටර්නින් පොයින්ට් එක තමයි මේ ටුව එකේ මට ශ්‍රී ලංකා ටීම් එකට එන්න මෙතන අර්ජුන කැප්ටන් කරේ වෙලාව අර්ජුන අය ආවට පස්සේ තිබුණ අපේ ලොංගෙස්ට් එවර් ශ්‍රී ලංකා ටුව ටු ඕස්ට්‍රේලියා ඊට පස්සේ 90 වල 89 end of 89 ඒක about 3 months tour ඒකේ කොහොම හරි 16 දෙනාට මං සිලෙක්ට් වුණා first ශ්‍රී ලංකා ටුව ඒ අභියෝගය තමයි මට තිබෙච්ච අභියෝගය. ඉතින් ඒ අභියෝගයත් එක්ක ටිකක් අමාරුයි. මොකද ශ්‍රී ලංකා ටීම් එකට ආවම මේන්ටේන් කරන එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලේසි නෑ. ලේසි නෑ. අපි ආපු බෑග්ග්‍රවුන්ඩ් එක හරි අමාරුයි. අපේ චැලෙන්ජ් එක ගොඩාක් ලොකුයි. ඒක ඔළුවේ හැමතිස්සෙම පිටිපස්සේ තියෙනවා. මොකද අපි දැන් ඇවිල්ලා කොහොමද ජීවත් වෙන්නේ? කොහොමද කීයක් හරි හොයාගන්නේ? ඒ දවස්වල ප්‍රොෆෙෂනල් ජොබ් එකක් නෙමෙයි ක්‍රිකට් කියන්නේ. අනිවාර්යයෙන්. අපි ඉස්සෙල්ලා බලන්නේ ක්‍රිකට් වලට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න. ඔව්. ඉතින් කොහොම හරි මට හම්බ වුණා පෙට්‍රෝලියම් එකේ ජොබ් එකක් හම්බ වුණා පැක්වෙල් ලංකාවේ ජොබ් එකක් කරා ඔහොම ඔහොම ජොබ්ස් කර කර තමයි අපි මේ ක්‍රිකට් එක ගහන්නේ ඉතින් අර ජොබ් එකේ ඉම්පෝර්ටන්ස් එකයි ඉන්න තැනක් හදාගන්න ඉම්පෝර්ටන්ස් එක තමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තියෙන කොහොමද අපි සර්වයිව් වෙන්නේ කියන්නේ සර්වයිව් වෙන්නේ කොහොමද කියන්නේ ඔව් ඒ ඔළුවේ තියෙනකන් අපි වැරදි දේවල් කරන්නේ නැහැ ප්‍රැක්ටිස් කරනවා මහන්සි වෙනවා මේ චැලෙන්ජ් එක ඊට පස්සේ බලනවා අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ ඒ අයට හොඳලා ඒ ගොඩක් දුක් විඳා එයාට උදව් කරන්න ඕනේ උදව් කරන්න ඕන ඒව කරන්න ඕන නම් මම මෙතන මහන්සි වෙන්න ඕනේ මට මෙතන අර සිංගලෙන් කියනවා නම් පිස්සු නටන්න බෑ බෑ හරි හරි ඉතින් මේ චැලෙන්ජ් එක උපරිමෙන් මේ කියන්නේ ඩිසිප්ලින් කියන එක උපරිමෙන්ම මේන්ටේන් කර කිෂුවේ මොකද මට ඕන කම තිබුණා මේ ටෆ් ලයිෆ් එකත් එක්ක මගේ තාත්තා පොඩි රස්සාවක් කරේ අපේ අම්මා මං ළඟදිත් කිව්වා මම මේක කියලා තියෙනවා ආප වගේ දේවල් අපි තැම්බුවේ ගෙදර. ඒව තමයි විකුණන්නේත් අපි සමහර ඒ වෙලාවට මගේ මව. ඉතින් ඒ ඒ ඒ තත්ත්වෙන් හිටපු අය අපි වුණාම අපි මේක කොහොමද මෙතෙන්ට එන්නේ? ඊට පස්සේ මගේ මව එක වෙලාවක් මැද පෙරදිගර කියාවට ගියා. ඒතර මම කිව්වොත් මේ ක්‍රිකට් සීරියස්ලි අරගෙන ක්‍රිකට් වලට කැප වෙලා ක්‍රිකට් වලින් ජීවිතේ ගොඩක් ගැනීම අරමුණ ඇතුව තමයි ක්‍රිකට් ගැහුවේ කියන එකක් වගේ එකක් මට හැඟෙනවා. එහෙමද? ඒකක් තියෙනවා. ඔව්. මගේ මේ ක්‍රිකට් එක ආසාව. ඔව්. ආසාවක් තියෙනවා. මේ ආසාව මේ ක්‍රිකට් කියන එක පොඩි කාලේ ඉඳන් ගෙතිවිච්ච දෙයක්. ඒක ආසාව. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ යම්කිසි තැනකට චැලෙන්ජස් වැඩි නේ. ඔව්. මේ එක එක දේවල් තියෙනවා මේන්ටේන් කරගෙන යන්න එතනින් ඉම්ප්‍රූව් වෙන්න ටීම් එකේ ඉන්න ඕනේ සහ අනිකුත් යුතුයකම් ඉෂ්ට කරන්න යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා අපේ කල්චර් එකනේ ඒක අපේ සංස්කෘතිය ඔව් ඔව් ඒව අමතක කරන්න බෑ මේ මම ඒක කියන්නේ ඒ සංස්කෘතියත් එක්ක යනකොට අපිට යන්න එන වාහන නැහැ ඉතින් ඒ වගේ තැන්වලදී අපි ගොඩාක් කල්පනා කරලා ඒ චැලෙන්ජ් එක හොඳට කල්මනාකරණය කරලා ඒක මේන්ටේන් කර දිගටම රයිට් මම හිතන්නේ මෙතෙක් සනත් ජයසූරිය මාධ්‍ය තුලින් නොකියපු කතාවක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ ආකාරයෙන් ඉදිරිපත් නොකරපු කතාවක් වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා මම හිතන්නේ ඔබ සනත් ජයසූරිය කියන චරිතය තුලින් නොදැකපු පැත්තක් අද දැක්කා මම කිව්වා ක්‍රිකට් මගේ පැෂන් එක මම ආසාවට ක්‍රිකට් ගැහුවේ නමුත් ඒක ඔළුවේ තියාගන්න ගමන් ඔහු ඔළුවේ තියාගත්ත තමන් විසින් ඉෂ්ට කළ යුතු යුතුකම් මම හිතන්නේ
එවැනි පුජ්‍යලෙක් සනත් ජයසූරිය කියන එක ඔබට මම හිතන්නේ තවත් තහවුරු වෙන්න ඇති මේ කතාව තුලින් මෙවැනි විශේෂ දේවල් වෙනස් දේවල් තව තවත් මොහුගෙන් දැනගන්න රැඳෙන්න අපි සමග. සනත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට ඔබ ලංකාව වෙනුවෙන් රට වෙනුවෙන් කරපු දායකත්වය සම්බන්ධයෙන් අපි සියලු දෙනාම දන්නවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න සහ නොයෙකුත් අනෙකුත් අංශවලට දායකත්වයක් ලබලා දෙන්න ඔබ නිරන්තරයෙන් කැප වුණ කැප වෙමින් පවතින චරිතයක් කියන එකත් අපි දන්නවා. ඔබ දේශපාලනයටත් එන්ටර් වුණා, ඇතුළත් වුණා. නමුත් ඔබගේ තීරණය මත ඔබ දේශපාලනයෙන් අයින් වෙනවා. මේ රට වෙනුවෙන් ඔබ මේ වෙනකොට කළා තිබෙන දේවල් මොනවාද? අද කරමින් පවතින්නේ මොනවාද? එහෙම නැත්නම් අනාගතයේ ඔබ කරන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවාද කියලා අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අපි කතා කරගොත්. කිෂු මාත එකක් තමයි මතක තියෙන කන්ට්‍රිබියුෂන් එකක් වම අපි අපි ශ්‍රී ලාංකීය නම ජාත්‍යන්තර ගිනිච්ච ක්‍රීඩකයෝ හැටියට මගෙන් කන්ට්‍රිබියුෂන් එකක් මට මං ඉස්සෙල්ලම මතක් කරන්න ඕනේ 2004 සුනාමිය ආපු වෙලාවට අපිට තිබුණ ලොකු වගකීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ හැටියට කොහොමද අපි මේකෙන් උදව් කරන්න කියන කන්ට්‍රිබියුෂන් එක. ඉතින් ඒ වෙලාවේ අපි ගොඩක් චැරිටි ඕර්ගනයිසේෂන් එක එකතු වෙලා අපි ගොඩක් මැචස් සෙල්ලම් කළා වෙන රටවල් වල. අපි මං හිතන්නේ ගෙවල් වගේක් හැදුවා දකුණු පළාතේ ගම්මාන දෙකක්. ඒ ගම්මාන ඒ අය ෆොරින් NGOs එකතු වෙලා කරේ. අදටත් ඒ නම් තියෙනවා. අපේ මාතර පහු කරලා යනකොට එකක් සනත් ජයසූරිය ගම ගම්මානය කියලා එකක් තියෙනවා. කොයි හරි දේ දික්වැල්ල ටිකක් පහු කරලා යනකොට දික්වැල්ලත් පහු කරලා අනිත් එක දෙනවා මාවන් අතපත්තු ගම කියලා ගමක්. අපි දෙන්නම දකුණේ ක්‍රිකට් ක්‍රීඩකයන් දකුණේ වෙච්ච ක්‍රීඩකයන් විශාල ගෙවල් ටිකක් හදලා අපි ඒ ගෙවල් ඒ නැති වෙච්ච අය වෙනුවෙන් අපි අපේ කන්ට්‍රිබියුෂන් එක අපි කරා. මම හිතනවා ඒක අපි වෙනුවෙන් අපි වෙන කරන්න ඕන දෙයක්. මොකද මමත් ඒකේ ඉෆෙක්ට් වෙච්ච කෙනෙක්. මගේ මව ඒකට ගොඩක් වෙලාවට මගේ මව නැති වෙලා හිටියා. මම හිතන්නේ උදේ ඉඳන් හවස වෙනකන් හවස තමයි මගේ මව හොයාගත්තේ දා ඒ වෙලාවේ. ඉතින් එයා ගොඩක් මවට මවට බොකක්ද උනේ? කොහොමද ඇය ගොදුරු වුණාද? ඒ කියන්නේ රැළ පාරට ගහගෙන ගියාද? මොකක්ද උනේ? වුණා. මොකද හේතුව අපි අපේ ගෙවල් තියන්නේ බුහුදට ආසන්නේමයි. ඉතින් එදා ඉරිද දවසක් ඉඳලා මගේ මව ඉරිද පොළට ගිහිල්ලා තිබුණා. ඉතින් පොළ තියෙන්නේ හරියටම මේ මුහුද ඉස්සරහා. ඉතින් එයා එතෙන්දී ඒකට අහුවෙලා තියෙනවා. ඊට පස්සේ අයියටත් තාත්තටත් කාටවත් එයාව හොයාගන්න බැරුව හිටිය හවස් වෙනකම්. මම ඒ වෙලාවේ නවසීලන්තේ හිටියේ ක්‍රිකට් සංචාරයක. ඉතින් හවස තමයි මෙයාව හොයාගෙන තිබුණේ. මම හිතන්නේ ඒ වෙලාවේ ගොඩාක් තුවාල වෙලා හිටියා. ගහගෙන ගිහිල්ලා ගහගෙන ගිහිල්ලා හරි කඳුරකට කවුරුද ගෙනියලා එක්කෙනෙක් අරගෙන තිබුණා වතුරෙන්. ඉතින් ඒක මං හිතනවා එයා ඒ තිබිච්ච මානසිකත්වය එයාට දැන් වුණත් කියනකොට එහෙම ඒ ගැන යම් කිසි දෙයක් හරි කොහේ හරි භූමිකම්පාවක් ඇති වුණායි කිව්වත් ඒගොල්ලෝ එයාට ඒ කම්පණය වගේ එක තාම ටිකක් තියෙනවා. ඒ අවුරුදු ගාණක් ගිහිල්ලා තියෙන මාස ගාණක් ස්පිරිතාල වල ඉඳලා රෝහල් වල ඉඳලා තමයි එයාව දැන් හොඳ කරලා. ඉතින් අපි ඒකෙන් අපි දෙයක් අපි රට වෙනුවෙන් කරන්න ඕනේ කියන එක අපි හැඟීමක් ආවා තීරවව. ඉතින් ඒකත් එක්කම කිව්වා වගේ දේශපාලනේ පැත්තෙන් මම හිතුවා මට ගිහිල්ලා මාතර වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා දේශපාලනේ හරහා. ඉතින් යම් කිසි තාක් දුරට කරා. හැබැයි ඒක දිගට කරන්න මට අමාරුයි. ඉතින් එතෙන්දී මම ඒ කන්ට්‍රිබියුෂන් එක තාක් දුරට ගෙනහිල්ලා මම එතනින් හැමීට පස්සට අඩියක් තියලා ඒක එහෙම යන්න ඇරිය. ඊට පස්සේ ඔබ දේශපාලනය ගැන දරන මතය මොකද? දේශපාලඥයෙක් හැටියට නිවැරදි දේ කරන්න අවස්ථාව මේ තියෙන සිස්ටම් එක තුළ තිබෙනවද නැද්ද? අමාරුයි. හරි අමාරුයි කරගෙන යන්න. මොකද හේතුව ගොඩක් දේවල් තියෙනවා ඒ තැනකට ගියාම කරන්න දේවල්. ඒ දේවල් එක්ක සමහරක් වෙලාවට හිතට කලකිරීම ඇති වෙන්න පුළුවන්. මානසික ආතතිය කියන එක වෙන්න පුළුවන් දේශපාලනය නිසා. ඒ තියෙන විදිය නිසා, කෙරෙන විදිය නිසා, ක්‍රියාපටිපාටීන් නිසා සහ තියෙන සංස්කෘතිය නිසා දේශපාලනය තුළ. ඉතින් අපි හැමතිස්සෙම බලන්න ඕනේ කාටවත් හානියක් නොකර කරන්න පුළුවන් දේශපාලනේ.
තමන් තමන් තමන්ගේ ජනතාව වෙනුවෙන් උදව් කරනවා නම් තමන් කිසි කෙනෙකුට තව කෙනෙකුට කෑ ගහලා බැනලා කරලා ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මං කරොත් දෙයක් ඒක තම මගේ ගමේ මිනිස්සු දන්නවා. ඒතොර ඔබගේ ප්‍රතිපත්ති එක්ක ඒක ඒක සැසඳුනේ නැහැ. ඒ නිසා උපදේශ පාලනයෙන් ඉවත් වෙනවා. අඩියක් පස්සට අරගෙන පැත්තකට. ඔව්. වෙන මොනවද? අනිත් එක මගේ කන්ට්‍රිබියුෂන් එකක් ඕන මං හිතුවා මගේ මං ඉගෙනගත්ත ක්‍රීඩාව මගේ යංග ජෙනරේෂන් එකට ඒක දෙන්න ඕනේ. නැත්තම් ඒකෙන් වැඩක් නැහැ. වැඩක් නැහැ. ඔව්. ඉතින් ඒ හින්දා මම සනත් ජයසූරිය අකඩමි කියලා මට අකඩමි එකක් තියෙනවා. ඔව්. මේකේ ගොඩාක් ළමයි 100කට එහා ඉන්න ළමයි සංඛ්‍යාවක් ඉන්නවා පොඩි අවුරුදු 5 6 ඉඳන් ළමයි එනවා. ඉතින් මට මන් දැනගත්ත ක්‍රිකට් එක මම මේක මේ කන්ට්‍රිබියුෂන් එක මේ ළමයින්ට දෙනවා. තරණ පරිවෘත දෙන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට අරගෙන යන්න රට වෙනුවෙන්. මොකද අපේ ක්‍රීඩාව දිහා බැලුවම යම් කිසි තාක් දුරට අපි ඕගොල්ලෝ දැකපු ක්‍රිකට් ඇත්තට අපි කලකිරීමකට පත් වෙලානේ තියෙන්නේ මේක. ඔව් අද තියෙන තත්ත්වය ගැන කතා කරනවා. අද තියෙන තත්ත්වය යම් කිසි තාක් දුරට පොඩ්ඩක් පල්ලෙහාට වැටලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහා ඉන්න මේ ක්‍රිකට් එක හදන්න ඕන නම් මේ පොඩි ජෙනරේෂන් එකට අපි මේක අපි දන්න දේ කියලා දෙන්න ඕන. කියලා දෙයිලා එතන ඉඳන් ගොඩ නගන්න නැවත ගොඩ නගන්න ඕන. එතකොට අපේ ඉස්සරහට ක්‍රිකට් තව හොඳ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කන්ට්‍රිබියුෂන් මගේ පැත්ත මම ගොඩක් වෙලාවට චැරිටීස් ගොඩක් කරනවා. ඉතින් ඔය වගේ දේවල් කරගෙන මගේ ක්‍රිකට් පැත්තත් එක්ක මගේ පෞද්ගලික ජීවිතයෙන් කරන්න පුළුවන් කන්ට්‍රිබියුෂන් එක උපරිමයෙන්ම කරනවා. මම පුජ්‍යලිකව ඉතාම සන්තෝෂ වෙනවා සනත් ජයසූරිය කියන මේ විශිෂ්ට ක්‍රීඩකයාට මේ වැඩසටහන ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඔහුගෙන් අද කියවෙන්නේ අමුතු දේවල්. මමත් නොදැන හිටපු දේවල් සහ ඔහුගේ චින්තනය මනාව ඔහු පැහැදිලි කරනවා මෙතන. ඔබට ඒ සම්බන්ධයෙන් ගරු කරනවා. අවංකව මේ දේවල් අපේ ජනතාව එක්ක බෙදා හදාගත්තට තව තව විශේෂ දේවල් වෙනස් දේවල් මේ ඉදිරියේදී ඔබට දැනගැනීමේ හැකියාව තිබෙනවා. සනත් ඔබ නොයෙකුත් ශ්‍රේෂ්ඨයන් වල නොයෙකුත් දේවල් කරන්න උත්සාහ ගත්ත නොයෙකුත් ශ්‍රේෂ්ඨයන් වල නියලුණ පුජ්‍යලයෙක්. ඔබට මතයක් ඇති රට ගැන රට මේ යන විදිහ හරිද හරි නැත්නම් කොහොමද අපි හරි මාර්ගයට දාන්නේ කොතනද අපි වෙනස් වෙන්න ඕනේ කොහොමද අපි අපි මේ දේවල් වෙනස් කරන්නේ වෙනස් කළ යුතු දේවල් අපි ඒ මාතෘකාව ගැන කතා කරොත් රට යන විදිය ගැන කතා කරොත් කිසි ඇත්තටම මේ වෙලාවේ අපි කවුරුත් හිතන්නේ අපිට පොඩ්ඩක් හරි සන්තෝෂ වෙන්න පුළුවන් කියලා. පහුගිය මාස 3කට වගේ ඉස්සෙල්ලා වෙච්ච අවාසනාවන්ත සිදුවීම් ස්වාධී ප්‍රහාරය ඊට ඉස්සෙල්ලත් වෙච්ච රටේ වෙච්ච දේශපාලන වෙනස් වීම් පරිවර්තන එක්ක මම හිතනවා අපේ රටේ මීට වැඩිය හොඳ විදියට ගෙනියන්න ඕන අපේ රට ජාත්‍යන්තරයටද රටේ ඉන්න ජනතාවටද කොන්ෆිඩන්ස් එක මානසිකත්වයේ හොඳ තැනකට තියෙන්න ඕන. ඉතින් ඒ තැනට එන්න ඕන නම් මම හිතනවා අපි හොඳ අය ඒ කියන්නේ මේ යම් යම් තැන්වල ඉන්න ඕනේ ඒ අයට උචිත ඒ අය සම්බන්ධයෙන් දන්න අය වෙන්න ඕනේ ඒ තැන්වල ඉන්න නායකත්වය දෙන්න ඕනේ යම් කිසි තැනකට යම් කිසි කෙනෙක් දානවනම් ඒ කෙනා ඒ විෂය සම්බන්ධයෙන් හොඳ දැනීමක් තියෙන හොඳ බ්‍රෝඩ් මයින්ඩඩ් එකක් තියෙන තීරණ තීන්දු ගන්න පුළුවන් රට වෙන හොඳ දැක්මක් තිබෙන අය එන්න ඕනේ නැත්තම් මේක අපි කොහොමද අපි ඒක කරන්නේ සමහර අපි ඕක අපි සියලු දෙනාම කියනවා මෙන්න මේ චේන්ජ් එක වෙන්න ඕනේ කියලා. ඔව් හැබැයි අපි රූපහානියට අවිල්ලා මේ පොඩි මේ ඉන්ටර්වයුව එකක් දීලා මෙන්න මේ එහෙම කියලා මම නම් හිතන්නේ නැහැ. ඒක අපි ප්‍රැක්ටිකලි කරන්න පටන් ගන්න වෙනවා. ඉතින් අපි මේ චේන්ජ් එකක් ඕන කියලා කිව්වට අපි එක්සැම්පල් එකක් විදිහට පකිස්තාන් ගමුකෝ. ඔව්. දැන් පකිස්තාන් හැමදාම අපි කියනවා හරි අමාරු තැනක් අමාරු විදියයි කරන්න බෑ කිසිම කරප්ෂන්. ඒ වුණාට දැන් ඉම්රාන් ඛාන් මුලින්දම කිව්වා එයා ආපු වෙලේ ඉඳලා මේ දේවල් කරප්ෂන් නැති කරනවා අනිවාර්යයෙන්ම කියනවා. තැනකට ගේන්න ඕනේ කොහොමද කරන්න ඕනේ. අද එයා එක ලෙවල් එකකට එක ගෙනල්ලා තියෙනවා. ඔව් කරමින් පවතිනවා වැඩේ හොඳට. සාර්ථකව. මම එක්සැම්පල් එකක් දුන්නා. ආ. එතන එහෙම කරන්න පුළුවන් නම් අපේ පකිස්තාන් වගේ රටක ඇත්තටම අපි දන්නවා අපේ ඉගෙනීම ලියවීමේ හැකියාව 95%කට වැඩිය තියෙන රටක අපි හැමදාම ඒ ගැන ආඩම්බරෙන් කතා කරනවා නමුත් අපි ඒක පාවිච්චි කරලා තියනවද නිවැරදි දේ රට තුල කරන්න අන්න ඒකයි මම කියන්නේ. ඉතින් ඒ හින්ද එක කරන්න පුළුවන්. හැබැයි ඒක කරනකොට සමහරක් තැන් වලට පොඩි තැන් වලට රිදෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. අමාරු වෙන්න පුළුවන්. තව තැනක පොඩි ක්‍රිටිසිසම් එකක් එන්න පුළුවන්.
හැබැයි ඒ තීරණ ගන්න බය වෙන්න අරක. අපේ වගේ රටක ඒ වගේ සමහරක් තැන් තියෙනවා දැඩි තීරණ ගත යුතු තැන්. ඒ වගේ තැන් වල දැඩි තීරණ ගන්න ඕනේ. ඉතින් එහෙම නොගියොත් එහෙම වෙන්නේ අපේ රට ආපස්සට අදින එක විතරයි වෙන්නේ. අර පකිස්තාන් වල අමාරු කොච්චර අමාරුයි කිව්වත් ඉම්රාන් එකක තැනකට ගෙනල්ලා තියෙනවා. ඔව් ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කෙරුවා වසර ගාන මම හිතන්නේ දශක දෙකක් වගේ ඔහුගේ දැක්ම වෙනුවෙන් ඔහු ක්‍රියාත්මක වුණා. ඔහුගේ වටපිටාව ඉන්නා ඒක රාශී කරගෙන කොහොමාරි ඔහු ඒ තත්ත්වයට පත් වුණා. මම මොකද අදත් එයාගේ ඒ බැලුවා එක ඉන්ටර්වියු එකක් කිෂු මොකද මං හිතන්නේ එයා ඒ කියන ඔයා කොහොමද ඒක පටන් ගත්තේ එයාගේ හොස්පිටල් එක තමයි ඒක පටන් ගත්තේ. එතන ඉඳන්ම එතන කිසිම කර මේකක් නැතුව ලාහෝර් නගරේ ඔව් හොරකමක් නැතුව ඒ තැනට ගේන කොයි තරම් එයා එෆෙක්ට් එකක්ද මෙයාගේ ලයිෆ් එක හෙතන් එයා පැත්තක තියලා තමයි ඒ වැඩේ කරන්නේ. ඉම්රාන් ඛාන් රටට නායකත්වයේ සපයනවා. මේ වෙනකොට ඒ අවශ්‍ය පරිවර්තන ඔහු සිදු කරමින් පවතිනවා. ඔහු ඒ ගැන කතා කරනවා. ලෝකයේ අනිත් රටවල් ඔහුගෙන් පාඩම් ඉගෙන ගන්නවා. ලංකාවෙන් යනවා ඔහුගෙන් ඉගෙන ගන්න. ඔහු එක්ක සාකච්ඡා කරන්න. ඒක මම හොඳටම දන්නවා. ඔබ ලාහෝ හොස්පිටල් එක ගැන කතා කරුවා. මට වාසනාව තිබුණා ඉම්රාන් ඛාන් විසින් ඒ ගොඩනගන්නට යෙදුණු ඒ හොස්පිටල් එකට යන්න ගිහිල්ලා බලන්න. අමුතු හැඟීමක් ඇති වුණා ඒක දැක්කාම. ඒ තමයි දැක්මක් තියෙන පුජ්‍යලයකට කළ හැකි දේ. ඉතින් දැක්ම තිබෙන පුජ්‍යලයන් ලංකාව තුළ නැද්ද? නැහැ ඉන්නවා. නමුත් ඒ අය නායකත්වය ගත යුතුයි ලංකාව හදන්න නම් වෙනස් කරන්න නම් අපේ මිලියන 21.5ක් වන ජනතාව බලාපොරොත්තු වෙන ජීවිතය ඔවුන් වෙනුවෙන් ප්‍රදානය කරන්න. සනත් ඔබට ඇති වෙච්ච ෆේලියර්ස් ගැන පරාජය වෙච්ච තැන් ගැන කතා කෙරුවා බොහොම කෙටියෙන්. නමුත් ඊට වැඩි දේවලුත් තියෙන්න පුළුවන් ඔබගේ ගමන තුළ. පරාජයන් වෙච්ච තැන් ගැන සහ ඒ පරාජයන්ට කොහොමද සාර්ථකව මුහුණ දුන්නේ, පරාජයන් ජයග්‍රහණයෙන් බවට පරිවර්තනය කරගත්තේ කොහොමද කියන එක මම හිතන්නේ වැදගත් වෙයි අපේ ප්‍රේක්ෂකයන්ට. පරාජයන් වෙච්ච තැන් නම් අනන්තයි අප්‍රමාණයි ජීවිතේ. එහෙම නැති චරිත ජීවිතේ හොයන්නත් නැහැ. එහෙම නැති අය හොයාගන්න හරි අමාරුයි. මගේ ජීවිතෙත් මං ජයග්‍රහණය කළ තියෙනවා වගේම මගේ ජීවිතේ පරාජයවිත තැන් ගොඩක් තියෙනවා. ඒවා මගේ සාමාන්‍ය ක්‍රිකට් ජීවිතෙත් තියෙනවා, මගේ පෞද්ගලික ජීවිතෙත් තියෙනවා. ඉතින් මම මේ දෙකටම මම මූණ දීපු කෙනෙක්. මේවා මට මේවෙන් එළියට එන්න මං හිතනවා අන්න එතනදී තමයි මට බෞද්ධ දර්ශනය කියන එක උදව් වුණේ. ඉතින් මං ඒ බෞද්ධ දර්ශනයත් එක්ක එකතු වෙලා මගේ පරාජයන් වෙච්ච හැම වෙලාවකම මට ශක්තියක් අරගෙන ඒ බුද්ධ ශක්තියෙන් මං ඒවෙන් එළියට ආපු වෙලාව අනන්තයි අප්‍රමාණයි. ඒ වගේ ඔය පරිවර්තනය ඔබ තුළ ඇති වෙන්නේ මෑතකදීද? එහෙම නැත්නම් කොයි කාලෙද ඔය පරිවර්තනය? සනත් ජයසූරිය කොහොමද ওই විදිහට හිතන්න පටන් ගත්තේ? මම ඒ ඉස්සරින්දම්ම හොඳ මේ දර්ශනය ගැන මං හොඳ අවබෝධයකින් මම හිටපු කෙනෙක්. මම පන්සලට එක්කත් හොඳ හාමුදුරු කෙනෙක් මට හම්බේ චෝනම් වෙලාවක මං ඒ ධර්මය ගැන අවබෝධයක් දැනගන්නත් මං ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක්. ඉතින් මං ඒකත් එක්ක තමයි මගේ පරාජයන්වලදී මම මේවෙන් එළියට එන්න මං ගොඩක් මට උදව් වෙලා තියෙනවා. ඉතින් මට එක හාමුදුරු කෙනෙක් මට කියනවා නම් ඇත්තටම මිරිස වැටිය ලොකු හාමුදුරු. මං පරාජය වෙච්ච හැම වෙලේකම හොඳ ශක්තියක් දීලා හොඳට කතා කරලා ඒ වැටිච්ච තැනින් උඩට ගන්න පුළුවන් ඔළුව හදපු අපේ හාමුදුරු කෙනෙක්. ඉතින් ඒ වගේ පරාජයල් වෙච්ච වෙලාවවලදී හරි ලේසි වැටෙන්න, ජීවිතේ නැති වෙන්න, අපි මේ ඉන්න තැනට වැඩිය තවත් පල්ලෙහාට වැටෙන්න. හැබැයි මගේ මනස කොයි වෙලේකවත් ඒකට මට ඉඩ දුන්නේ නැහැ. ඒ මට තිබිච්ච යම් කිසි ශක්තියක් වෙන්න ඇති. ඒ ශක්තියත් එක්ක මං හැමතිස්සෙම මගේ ජීවිතේ නැගිටින්න මම බලන කෙනෙක්. ඉතින් අපි උදාහරණ වශයෙන් කතා කරුවොත් වැටිච්ච තැන් ගැන මම හිතන්නේ එතකොට අපේ ප්‍රේක්ෂකයන්ට වඩා පහසුවෙන් වැටිච්ච තැන් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් බැලුවොත් මම වැටිච්ච තැන් තියෙන ගොඩක් ලකුණු අතරට ආපු නැති වෙලාවල් වල. ඒ හැම වෙලාවකම එක කාලෙකදී මම කණ්ඩායමෙන් එළියට යනවා. 2006 මම කණ්ඩායමෙන් එළියට ගිහලා මම සම්පූර්ණයෙන්ම කණ්ඩායමෙන් එළිය ඉන්නේ. මට එකපාරටම කියනවා මේ සංචාරයට යන්න කියලා. එංගලන්ත සංචාරයක්. මට ගියාම
ඒ සංචාරයේදී මම මුලින් හිටපු සංජිත හිටපු නැති කෙනෙක් හැටියට අලුතෙන් ගියා මෙතෙන්ට එය මාව වෙල්කම් කරන්නේ එයා ගැන යම්කිසි පැහැදීමක් නැහැ මං කෙරේ හැබැයි මම ගොඩාක් මානසිකව වැටුනේ වෙලාවෙදී ඇයි මෙහෙම වෙන්නේ කියලා හැබැයි ඒත් මම හිතුවා මට ඒ වෙලාවේ ගොඩාක් උදව් කරලා ඉන්නෝ සිද්ධාත් වෙත්තමුනි ස්කන්ධ කුමා මේ වගේ අය ගොඩක් මාත් එක්ක ළඟින් කතා කරපු අය ඉතින් ඒ කොයි වෙලාවකවත් මට ගිව් අප් කරන්න දෙන්නේ මම එතෙන්දී අල්ලගෙන හිටියා අල්ලගෙන ඉඳලා අන්තිමට ඒ ඉංග්ලන්ඩ් ටුවර් එකේ 5 nil අපි ඉංග්ලන්ඩට ගහනවා ඒ සීරීස් එකේ ඒ සීරීස් එකේ මම මෑන් ඔෆ් ද සීරීස් වෙනවා මා මේ වෙලාවේ යවපු තේරුම් කරපු සභාපතිතුමා හිටියේ මේ දැන් ඉන්න සභාපතිතුමාමයි ලොකු රිස්ක් එකක් කරන් තමයි මා වැව්වේ හැබැයි ඒ යවපු එකේ වගකීම මම ඉෂ්ට කරා හැබැයි ඉතින් ඒ වැටල දෙවිච්ච මානසිකත්වයේ මගෙන් මම බිමටම වැටලා හිටියේ හැබැයි මං විසින්ම නැගිට ගත්තා ඒ ක්‍රිකට් ක්‍රීඩාව තුල ජීවිතය ගැන කතා කරනවා නම් කොතනද ওই විදියට ෆේල් වෙලා තියෙන්නේ කොහොමද ජයගත්තේ ජීවිතය ගැන ගත්තත් මගේ පෞද්ගලික ජීවිතෙත් මගේ ෆේල් වෙච්ච අවස්ථාවල් ගොඩක් තියෙනවා ගොඩක් කෙනෙක් අවස්ථාවක් ඉතින් ඒ අවස්ථාවේදීත් මං මගේ ඒ අඩුපාඩුවක් වෙලා ඒ ෆේල් වෙච්ච වෙලාවවලදී මං ඒක බිල්ඩ් කරන්න මම දැන් ගොඩක් මගේ ළමයිත් එක්ක එකතු වෙලා මං ඒ දේවල් බිල්ඩ් කරනවා දැන් ඔව් ඉතින් ඒ ෆේලිය එක දැක්ක මට ඒක මම ආසනෑ ළමයින්ට යනකොට ඒ යම් කිසි දෙයකවත් මානසිකත්වයක් තියෙන්න ඒ ගැන ඒගොල්ලොන්ට එහෙම තියන්න ඕනේ නැහැ අපි. ඉතින් මම ඒක වෙනුවෙන් කැප වෙලා එයාට ඒ හොඳ මානසිකත්වය දෙන්න මම 100%ක් අර ක්‍රීඩාවට වෙනවා හොඳ ફોකස් එකක් ඇතුව ඒක හදන්න ඕනේ කියන එක. අන්න ඒක මම ඒක ඒ ළමයින්ට දෙනවා. ඉතින් ඒක මම හිතන්නේ මම මේක පබ්ලික් එකක අවිල්ලා මම කතා කරපු දෙයක් නෙවෙයි. ඔව් අද ඔබ වෙනස්. ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ අපි ඇත්ත කිව්වොත් ඕන තැනක ජීවත් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒකට අපි ඔබට අනිවාර්යයෙන්ම ගරු කරනවා. ඉතින් අපේ අතින් මිනිස්සේ කැරියර මගේ අතින් අඩුපාඩු වෙලා ඇති ජීවිතේ. ඒවට අපි කියනෝනේ අපේ කර්මය කියලා. පෙර කළ අකුසල් අපි මේ ගෙවන්න ඕන. ගෙවන්නේ ඔව්. ඉතින් අපිට හොඳ දේවලුත් ලැබිලා තියෙනවා අපි අකුසල් වලට පෞත් ගෙවන්න ඕන. දැනුවත් හෝ නොදැනුවත් යොමු වෙලා ඇති සහ තිබෙනවා. තිබෙනවා. නමුත් ඒ අවබෝධ වුණාම ඒ පෞ කමා කරගන්න කල යුතු දේවල් කරනවා නම් මම හිතන්නේ මිනිස්සු කැරියට කරන්න ඉතුරු වෙලා තියෙන එච්චරයි දැන් අපිට පුළුවන් තරම් පිංග්‍රස් කරන එක විතරයි තියෙන හොඳ දේවල් සහ නිවැරදි දේ කිරීම නිවැරදි දේ කිරීම අනිකා වෙනුවෙන් තව දේවල් තිබෙනවද කතා කරන්න ෆේලියර්ස් හැටියට මම හිතනවා කිෂු මම අද මේ ගොඩක් නොහිතපු දේවල් තමයි මම කතා කරේ මම මේ කිසි දෙයක් බලලා ප්ලෑන් කරලා ආවේ නැහැ නෙමෙයි ඔව් මම හැමතිස්සෙම හිතට එන හරි දේ හොඳ දේ මම කතා කරනවා අපි ඕන දෙයක් කියන්න පුළුවන් වෙනවන සමාජය දැනගන්න පුළුවන් වෙන්නත් ඕනේ සනත් ජයසූරිය කියලා ඔබ හඳුනාගෙන හිටපු චරිතයද මේ වැඩසටහන තුල ඔබට ඉදිරිපත් කරුවේ කියන එක සම්බන්ධයෙන් මට කුකුසක් තිබෙනවා නමුත් අනිවාර්යයෙන්ම කිය යුතු දේ තමයි ඔබ ඔහුගේ චරිතය තුළින් ඉගෙන ගත යුතු පාඩම් නිවැරදි ආකාරයෙන් ඉගෙන ගත්තා සනත් බොහොම ස්තුතියි අවංකව ඍජුවම සහ පළවෙනි වතාවට සමාජයේ නොදන්න අපේ ප්‍රේක්ෂකයන් නොදන්න දේවල් කතා කිරීම සම්බන්ධයෙන් ඒ අවංකත්වයට මම හිතන්නේ මම විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයන් සියලු දෙනාම ඔබට ගරු කරයි මේ වැඩසටහනෙන් පස්සේ බොහොම ස්තුතියි ඒ දායකත්වය වෙනුවෙන් සනත් We'll come back to you with another interesting and meaningful session of this nature next week. And until then, goodbye.